නමස්කාර වේවා බුදුරු වනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රු වනට සමදා සදකම් සරණයමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණයමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණයමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, උදේවරුවේ අපි ඉතාමත්ම ආශ්චර්යවත් බුද්ධ දේශනාවක් ඉගෙන ගත්තා. අපි එක එක්කෙනාගේ ජීවිතය තුළ වෙන වෙනම ධර්මයෙන් නිර්මිත රාජ්‍යයක් ගොඩනගා ගන්න හැටි. ඒ දේශනාවේ නම නගරූපම සූත්‍රය, අංගුත්තර නිකායේ හත්වෙනි නිපාතේටයි ඒ දිසුම ඇතුළත් වෙලා තිබෙන්නේ. දැන් ඔබ ඉගෙන ගන්න මේ දේශනාව ඇතුළත් වෙලා තිබෙන්නේ අංගුත්තර නිකායේ අටවෙනි නිපාතේටයි. මේ දේශනාවේ නම වේසාලික උග්ග සූත්‍රය. වේසාලික උග්ග සූත්‍රය විශාලා මහනුවර වාසී උග්ග ගෘහපතියාට වදාළ දෙසුම. එතකොට මේ පින්වතාගේ නම මොකද්ද? උග්ග. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහ වනාන්තරයේ ඇතුලේ ගොඩනගලා තිබිච්ච කූටාගාර ශාලාවේ වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මෙහෙම වදාලා, පින්වත් වහණෙනි, ඔබ මතක තියාගන්න, ඔය විශාලා මහනුවර සිටින උග්ග ගෘහපතියාට ආශ්චර්ය අද්භූත කරුණු 8ක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා, පින්වත් මහණෙනි, මතක තියාගන්න, ඔබ විශාලා මහනුවර වාසය කරන උග්ග ගෘහපතිතුමාට ආශ්චර්ය අද්භූත කරුණු 8ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩියා. දැන් සාමාන්‍යයෙන් රහතන් වහන්සේ නමකගේ ආශ්චර්ය අද්භූත කරුණු කියවෙනවා නම් අපිට ඒක එච්චර පුදුම සහගත දෙයක් නෙවෙයි. දැන් මේ කියන්නේ ගිහි ශ්‍රාවකයෙකු ගැන, ගෘහපති කෙනෙක්, ගෘහමූලිකෙක්, මේ කෙනාටත් ආශ්චර්ය අද්භූත කරුණු 8ක් තියෙනවා. ඉතින් ස්වාමින් වහන්සේලාට මේ කාරණේ විස්තර වශයෙන් දැනගන්න ඕන වුණා. දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ප්‍රකාශ කළා, වදාලා විතරයි. විස්තර වශයෙන් දේශනා කළේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රකාශ කළා විහාරයට වැඩියාම ස්වාමීන් වහන්සේලා කල්පනා කළා, අපි මේ උග්ග සිටුතුමා හමු වෙන්න ඕන ගිහිල්ලා. ඉතින් ඉඳා මේ මොකද කළේ භික්ෂුන් වහන්සේලා? එදා උදේ වරුවේ, පහුවදා උදේ වරුවේ
පාසියුරුත් අරගෙන විශාලා මහනුවරට වැඩම කරලා කෙලීම්ම වැඩියා කොහේද? උග්ගසිටුතුමාගේ නිවසට. වැඩියට පස්සේ සිටුතුමා ඉක්මනින්ම ආසන පිළියෙල කළ දුන්නා ස්වාමීන් වහන්සේලාට වැඩ සිටින්න. ඊර්වසේ ඒ උග්ගසිටුතුමා ස්වාමීන් වහන්සේලාට බොහෝම ගරු සරුවෙතු වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා. එකත් පස්ස වාඩි වුණා කියන්නේ? ඔව්, කෙළෙම ඉදිරියෙත් නෙමෙයි. ඔව්, පිටිපස්සෙමත් නෙමෙයි, පැත්තෙන් වාඩි වුණා. එකත් පස්ස වාඩි වෙච්ච මේ උග්ග ගෘහපතියාගෙන් ස්වාමින් වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම අහනවා. අහනවා, පින්වත් ගෘහපතිය, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ ආශ්චර්යවත් අද්භූත වූ කරුණු 8කින් සමන්විත එක්කෙනෙක් කියලා ඔබ ගැන බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් පින්වත් ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ අදහස් කරපු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු ආශ්චර්ය වූ අද්භූත වූ කරුණ වට මොනවාද? ඉතින් මෙයා කියනවා, අනේ ස්වාමීනි මන් දන්නේ නැහැ. මෙයා කියනවා, මන් දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේ මා ගැන ආශ්චර්ය අද්භූත කරුණ වටක් තියෙනවා කියලා වදාලා කියලා මම දන්නේ නැහැ කියලා මෙයා කියන. හැබැයි ස්වාමීනි මට හිතෙන හැටියට කල්පනා කරන බලනකොට මට ආශ්චර්ය අද්භූත කරුණු 8ක් තියෙනවා තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මොකද්ද කියන්න මන් දන්නේ. මම මාතුල ආශ්චර්ය අද්භූත කරුණු 8ක් තියෙන බව මට පේනවා. ඉතින් ස්වාමීනි මං එහෙනම් මේක කියන්නම් කියලා ඒ ස්වාමීන් වහන්සේට පිළිතුරු දුන්නා. කියන ස්වාමීනි මෙන්න මේකයි කියන මගේ පළවෙනි ආශ්චර්යවත් කාරණාව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව ඉස්සෙල්ලාම මම දැකපු වෙලාවේ දුර ඉඳලාම මම බුදුරජාණන් වහන්සේව දැක්කා. ඒ දැකපු වෙලාවේ දැකීම සමගම මගේ හිත පහන් වෙලා ගියා. ඒ චිත්ත ප්‍රසාදය එහෙමමයි, වෙනස් වෙන්නේ නැහැ. මේක මා දකිනවා මා තුල තිබෙන ආශ්චර්යවත් භූත කාරණාවක් හැටියට. එහෙමනම් අපට පේනවා බුදුරජාණන් වහන්සේ දිහා බැලලා පැහැදිලා වෙනස් වෙච්ච අයත් ඉන්න පුළුවන්. ධර්මයට ආපු නැති අය ඉන්නවනේ. ඉතින් කොච්චරවත් නේ, එයා කාලෙකට පැහැදිලා ඉන්නවා, කාලෙකට අපහදිනවා, ආයේ කාලෙකට පහදිනවා, ආයේ කාලෙකට අපහදිනවා. එහෙම අයත් ඉන්නවනේ නේ. දැන් මේ කෙනා ඊට වෙනස්. බුදුරජාණන් වහන්සේ දුටු පමණින් හඳුනාගත්ත මේ උත්තමයා නම් ඒකාන්තයෙන්ම අරහත් සම්මා සම්බුදු උත්තමෙක්. විජ්ජාචරණ සම්පන්නාදී ගුණ ටික ඔක්කොම අඳුනගත්තා. හිත පැහැදුනා. ඒ පැහැදීම එහෙම්මමයි. ඔන්න පළවෙනි කරුණ. ඊර්වසේ කියනවා, මෙයා ස්වාමීනි මට මේ දෙවනි ආශ්චර්ය අද්භූත කාරණාව හැටියට මා මෙන්න මේක සලකනවා. මොකද්ද? මට මේ හිත පැහැදුනානේ බුදුරජාණන් වහන්සේ දැකලා. මං මේ පැහැදුණු සිතින්මයි බුදුරජාණන් වහන්සේව ඇසුරු කළේ. ඇසුරු කරනවා කියන්නේ මොකද්ද? ආශ්‍රය කරනවා කියන්නේ මොකද්ද මෙතන? බණ අහනවට කියන නමක්. ධර්ම අහනවට ඇසුරු කරනවා කියන්නේ. දැන් ආශ්‍රය කරනවා. දැන් ඔන්න අපි ඇසුරු කරනවා ස්වාමීන් වහන්සේලා. ඔන්න යනවා. ගිහිල්ලා බණ අහන්නේ අපි කියනවා. හරි වැඩේනේ, ගංවතුරනේ,
යුද්ධනේ කියලා වුණා අපි කතාවක් ඇති කරගන්නවා. දෙපැත්තට මේක අවබෝධයට හේතු වෙනවද? හේතු වෙන. එහෙම නැත්නම් ඔන්න බල්ලු අරගෙන යනවා ගැට ගහගෙන. මේ බලන්න මේ මේ බල්ලා ස්වාමීනි මෙච්චර ගාණක් ගියාම ඔයක හදන්න මට. හා එහෙමද? අපිත් ඉන්නවා ඒ ಜಾති බල්ලි කොහොමද පෙන්නම. එහෙම නැද්ද? තියෙනවා. ඒ ඇසුර මොකද්ද? ඒක මහා පිරිහිච්ච එකක් නේ. මෙතන ඇසුර කියන්නේ ඒක නෙමෙයි. මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට වෙලා මෙයා වාඩි වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානමින් ඉන්නවා. උන්වහන්සේ වදාළ කරුණ තේරුම් ගන්න. ඒක මේ ඇසුර කියන්නේ. එතකොට පහන් සිතින් බුදුරජාණන් වහන්සේ ගැන පහන් සිතින් ඇසුරු කරනවා. කියනවා එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට අනුපිළිවෙල කතාව වදාලා. දැන් බුදුරජාණන් වහන්සේටම පමණක් බුදුරජාණන් වහන්සේලාට පමණක් සුවිශේෂ දේශනාවක් මෙතන තියෙනවා. අනුපිළිවෙල කතාවත් එක්ක මේ දෙනවා සාමුක්කංශික දේශනා කියලා. මේක කියන ස්වාමීනි මට මේ දානය ගැන බුදුරජාණන් වහන්සේ වදාලා, සීලය ගැන වදාලා. ඒකෙන් දැන් දානය ගැන විස්තර කරාම දීමෙන් පින් ලැබෙනවනේ. ශීලා ශීලාදී ගුණ ධර්ම ආරක්ෂා කිරීමෙන් පින් ලැබෙනවනේ. ඊට පස්සේ සග්ග කතං ස්වර්ගයේ උපදීම ගැන දේශනා කළා. මේ ඊට පස්සේ උන්වහන්සේ වදාලා මේ කොහෙත් තිබෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇලී වාසය කිරීම. ඒකට කියන්නේ මොනවද? පංචකාමී. ඊට පස්සේ මට මේ පංචකාමී තියෙන ආදීනම කියලා දුන්නා. මේ පංචකාමයට යට වෙච්ච සත්වයා ඒ වෙනුවෙන් දුක් විඳින ආකාරය, ඒ වෙනුවෙන් නඩු හබවලට පැටලෙන ආකාරය, ඒ වෙනුවෙන් සොරකම් සතුම් මරනවා හොරකම් කරනවා පංචකාම සැප විඳින්න කිහිල්ලා, වැරදි කාම සේවනයේ දෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, මේ নানা ප්‍රකාර පව් රැස් කරගන්නවා මේ පස්කම් සැප විඳින්න ගිහිල්ලා. ඒ නිසා මේ පංචකාමයන් තුල මේ කෙලසුන් සිත කෙලසන දේවල් වල වර්ධනයක් තියෙන්නේ. මේ නිසා මේ පංචකාමය කියලා කියන්නේ මඩ ගොඩක් වගේ එකක්. බය සහිත දෙයක්, පීඩා සහිත දෙයක්, අනතුරු සහිත දෙයක් කියලා ස්වාමීන්නි මට මේ පංචකාමයේ ආදීනව පෙන්නලා දුන්නා. ඕකාරී සංකිලේසේ ඕකාරී සංකිලේසං මේ ඕකාරං සංකිලේසං කියන්නේ මේ කෙලෙස් වල පීඩාව, මේ කෙලෙසුන්ගෙන් ඇතිවන්නා වූ චිත්ත ජීවිතයේ කෙලසියනා කෙලෙස් වලින් කිලුට වෙන ආකාරය. මේ හොඳට හිටියේ මිනිස්සු මේ පංචකාමය සොයන්න ගිහිල්ලා මේ නරක් වෙලා පෞරස් කරගෙන කිලුට බවට පත් වෙන ආකාරය මට කියලා දුන්නා. කියලා දීලා බුදුරජාණන් වහන්සේ මේවයි නිදහස් වීම, නෙක්ඛම් මේ ආනිසංසං, නෛෂ්ක්‍රම්ම යෙහි ආනිසංස, මේවන් නැති තැන කොයිතරම් සැපසේ ඉන්න පුළුවටින්ද කියලා මට කියා දුන්න. ස්වාමීනි මම මේක අහගෙන ඉන්නකොට මගේ හිත හොඳට තැම්පත් වුණා, මෘදු වුණා. ඊළඟට මේ පංච නීවරණයන්ගෙන් හිත බැහැර වුණා, පංච නීවරණ යටපත් වෙලා ගියා. මගේ හිත හොඳට සතුටින් ප්‍රීතියෙන් උද්දාමයටපත් වුණා. මගේ හිත වඩාත් පහන් වුණා. ස්වාමීනි මගේ හිතේ ඇතිවෙච්ච මේ වෙනස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක්කා. එතකොට උන්වහන්සේ ඒ තත්ත්වෙ හිත ගන්නේ කොහොමද? කතා කළමයි. උන්වහන්සේ අනුපිළිවෙල කතාව දේශනා කළා. එයාගේ හිත ඒ තත්ත්වෙට සකස් කරනවා. ස්වාමීනි මගේ හිත මේ තත්ත්වයට හැදුණා කියලා බුදුරජාණන් වහන්සේ දැකවදාන වෙලාවේදී සාමුක්ඛංශික ධර්ම දේශනා මට වදාලා. දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. ඒ කියන්නේ මෙන්න මේකයි දුක තේරුණා කිව්වා. මේමය, මේක තමයි දුක්ඛ සමුදය, මේක තමයි දුක්ඛ නිරෝධය, මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. මේ චතුරාරි සත්‍ය විස්තර කරනකට ස්වාමීනි මට මේක අවබෝධ වුණා. ඒකාන්තයෙන්ම මේනම් ආරි සත්‍යයක්මයි. මොකක්ද අවබෝධ වුණේ?
සත්‍ය ඥානෙ. සත්‍ය ඥානෙ ලැබුවා ඒකාන්තිම මේ ආරි සත්‍යයක්මයි. ස්වාමිනේ මේ ධර්මයේ මගේ හිතට වැටහුණේ, මට මේක අවබෝධ වුණේ හොඳට පිරිසිදු රෙදි කෑල්ලක්, හොඳට පිරිසිදු සුදු වස්ත්‍රයක්, පිරිසිදු වස්ත්‍රයකට ඩයි ගහනවා වගේ. සිරි පිරිසිදු වස්ත්‍රයක වස්ත්‍රයක් ඩයි කළොත් ඒ ඩයි කරන්නා වූ වර්ණය මේ පිරිසිදු නිසා ඒ වස්ත්‍රය ඒ හොඳට අල්ලනවා ඒ වස්ත්‍රයට. ආනේ වගේ කියනවා මගේ හිතේ මේ ධර්මයේ පිහිටියේ. ස්වාමීනි මට අවබෝධ වුණා, මං වැඩ මම හිටපු වාසනේ මං වාඩි වෙලා බණහමින් හිටියේ බුදුරජාණන් වහන්සේ ළඟ. මට අවබෝධ වුණා රජස් නැති, කෙලෙස් නැති, අවිද්‍යා මලකඩ නැති ධම්මචක්කුව මට ඇති වුණා. මොකද්ද ධම්මචක්කුව? යංකින්චි සමුදේ ධම්මං, හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යම් දෙයක් ඇද්ද? සබ්බන්තං නිරෝධ ධම්මං, ඒ සියල්ලම හේතු නැතිවීමෙන් නැති වී යන ධර්මතාවයට අයිති. එකක්වත් මමය කියලා, මාගේ කියලා, මාගේ ආත්මය කියලා ගන්න දෙයක් නැත. මට මේ යංකින්ච සමුදේ ධම්මං, යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යම් යමක් ඇද්ද, ඒ සියල්ලම නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා මට අවබෝධ වුණා. ස්වාමීනි මම ධර්මයේ දැක්කා, මම ධර්මයට පැමිණුණා, මම ධර්මයේ සාක්ෂාත් කළා, මම ධර්මයේ වැළඳ ගත්තා, මම මේ විචිකිච්ඡාවෙන් එතෙර වුණා. මොකද කොහොමද කී කී යන ගමනින් මං එතෙර වුණා. මං මේ ධර්මය තුළ විසරද වුණා. මම මේ ශාස්ත්‍රු ශාසනයේ බාහිර කෙනෙකුගේ වෙන උදව් නැතුව වුණත් මට මේ ධර්මය දැන් දියුණු කරගන්න පුළුවන් තත්ත්වයටපත් වුණා. මම එදා එතනම වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේව ත්‍රි සද්ධර්මයේ ශ්‍රාවක සංඝරත්නේ සරණ ගියා. ස්වාමීනි මම බ්‍රහ්මචාරී වෙන්න තීරණය කළා. බ්‍රහ්මචාරී ශික්ෂාපදයේ ප්‍රමුඛ කොට මම පංචශීලයේ සමාදන් වුණා. මෙන්න මේක ස්වාමීනි මම දකිනවා දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව හැටියට. ඔන්න බලන් දී කාලේ හිටපු ගිහි අය එහෙම නම් පැවිදි අය කොහොම වෙන්නේ නැද්දනේ. එතකොට ඒක තමයි දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව. පළවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව තමයි බුදුරජාණන් වහන්සේව දුටු පමණින්ම බලවත් පැහැදීමකට පත් වුණා. දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව තමයි මේ චිත්ත ප්‍රසාදයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ අසුරු කිරීමේදී බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතාව දේශනා කළා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒක අවබෝධ වෙලා බ්‍රහ්මචර්ය තිසරණේ මනාකොට පිහිටලා බ්‍රහ්මචර්ය පංචම කොට පංචශීලී සමාදන් වුණා. දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ කියනවා ස්වාමීනි මම බොහොම තරුණ කෙනෙක්. එතකොට මට හිටියා තරුණ බිරින්දෑවරුන් 4 දෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබිලා තියෙන්නේ මේ තනි බිරින්දක් විවාහ කිරීම නෙමෙයි. බිරින්දෑවරුන් තමන්ට නරත්තු කරන්න පුළුවන් නම් 4-5 දෙනෙක් වුණත් විවාහ කරගන්න පුළුවන්කම ඒ කාලේ තිබුණා. ඉතින් මේ මෙතුමාට ඉඳලා තියෙනවා බිරින්දෑවරු 4 දෙනෙක්. මෙයා ගෙදර ගියා. දැන් මෙයා කවුද? මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකෙක්, බ්‍රහ්මචාරී සීලය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සමාදන් වෙච්ච කෙනෙක්. මම දැන් ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා මේ තරුණ වයසේ කල්ගෙවන නෝන්ලා 4 දිනාට කතා කළා. කතා කළා කියනවා නැගණිවරුනි මං බ්‍රහ්මචර්යාව මුල් වෙච්ච ශික්ෂාපද පහ සමාදන් වුණා. අද ඉඳලා කැමති කෙනෙක් මගේ සහෝදරියන් හැටියට වාසය කරන්න ඕනේ නම් මේ ගෙදරම ඉන්න පුළුවනි.
පුඤ්ඤානිච්ච කරෝතු පින් කරන්නත් පුළුවනි. කැමති කෙනෙක් තමන්ගේ ගෙවල් වලට ඇරලවන්න කියනවා නම් ඇරලවන්නත් පුළුවනි. තව කවුරු හරි ඉන්නවා නම් මට අසවල ආසරණ පාවලා දෙන්න කියලා මං ඒක උනත් කරන්න කිව්වහම ස්වාමීනි වැඩිමහලු බිරින්දෑ ඉස්සරහට ආවා. ඇවිල්ලා කියනවා ආර්ය පුත්‍රය මට ආන් ආර්යව සරණ පාවලා දෙන්න එහෙනම්. හොඳයි කියලා මං යාත් එක්ක කතාබස් කළා. කතාබස් කළා මං එන්න කිව්වා ගෙදරට. එන්න කියලා පැන් කෙන්ඩි අතට අරගෙන පැන් වක්කොල්ලම දුන්නා. එක්කන් යන්න කියලා පැන් වක්කොල්ලම අත පැන් වක්කොල්ලම දුන්නයි කිව්වා. ස්වාමීනි මේ පුදුම වැඩේ කියනවා මම මේ මම බොහොම සිනහවන්තව හිටපු මේ බිරිඳ අතපං වක්කලා දීලා ඒ දෙදෙනා පිටත් වෙලා යද්දි මගේ හිතට කිසිම අමුත්තක් නැහැ. මගේ හිතට කිසිම වෙනසක් නැහැ. මගේ හිත අර පැරණි සතුටෙන් මෙහෙමම තියෙනවා. ස්වාමීනි මට තේරෙන හැටියට මේකත් ආශ්චර්ය අද්භූත කාරණාවක්. ආශ්චර්ය අද්භූත කාරණාවක් කියන මේක. එතකොට බලන්න මේ මේ හිතක නේද මේ ඔක්කොම තියෙන්නේ. හිතක තියෙන්නේ. එහෙම නැත්නම් අප දැන් මේ වගේ මට්ටමට හිත දියුණු කරන්න පුළුවන් නම් එයා සංසාරේ ගත මිදෙනවා. එහෙම නැතුව නිකන් මේ ඔන්න විවාහ වෙන ඊට පස්සේ මේ සැක කර කර සැක කර කර සැක කර කර අපිට පේනවනේ නේ අම්මෝ පුදුම විදියට සැකේ මතමනේ මේ අවුල යන්නේ. දැන් අපිට වර්තමානයේ පේන ඒ සැක මොකද හේතුව? එක්කිනාට එක්කිනා සිල්වත් නෑ කියලා එක්කිනාට එක්කිනා දන්නවා. සැකේට හේතුව ඒක. එක්කිනාට එක්කිනා සිල්වත් නෑ කියලා එක්කිනාට එක්කිනා දන්නවා. ඒ නිසා බැරි වෙලාවත් කෙනෙක් දිහා වැඩිපුර බැලුවොත් ඉවරයි. ඒ සැකනේ සැකේ සමහර විට මේ පිරිසිදු හිතෙන් බලනවා. පිරිසිදු හිතෙන් කතා කරනවා. ඊට පස්සේ තේනවා මේ නම් ඔන්න පටන් ගත්ත ඔන්න කියලා ඔන්න ඊට පස්සේ සම්පූර්ණම රණ්ඩු අල්ලගෙන යනවා. ඒ නිසා ඒ සැකේ ඒ ඒකට හේතුව තමයි සීලේ පිළිබඳව පැහැදිලි ස්ථාවරයක නැතිකම. සීලේ පිළිබඳ පැහැදිලි ස්ථාවරයක ඉන්නවනම් මේ සැක ගොඩාක් අඩුවෙන් ඉන්න පුළුවනි. සැක කියන්නේ සැක රහිතව වාසය කරන්න පුළුවන්. දැන් ස්වාමියා දන්නවා නම් තමන් සිල්වත් කියලා. ඒ තමන්ගේ සිල්වත්කම ගැන බිරිඳ පැහැදීමකින් ඉන්නවනම් බිරිඳ දන්නවා නම් තමන් සිල්වත් කියලා. ඒ බිරිඳගේ සිල්වත්කම ගැන ස්වාමියා පැහැදීමකින් ඉන්නවනම් සැකයක් ඇති වෙයිද? ආන් ඒක උමන. ආන් ඒක උමන. ඒ සැක රහිත බව තියෙන්න ඕන. ඒ සැක රහිත බවත් එක්ක තමයි මේ සැනසිල්ල ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ උග්ගසිටිතුමා ගිහි ජීවිතයේ ගත කරද්දී එතකොට යාට පුළුවන් වුණා ධර්මය අහුවට පස්සේ යාගේ බිරිඳ ඇවරුන්ට මෙන්න මේ විදිය සලකන්න. ඒතර තුන් දෙනෙක් මං හිතන්නේ නැවතිලා පින්දාම් කරන්න නැවතුණා. එක්කෙනෙක් විවාහ කරලා දුන්නා. එතකොට මේකේ ආශ්චර්ය අද්භූත කාරණා මොකද්ද? ඈ සිතේ කිසිම වෙනසක් දුක අනිය පොයි කියලා හිතුනේම නැහැ. සංවිජ්ජන්තිකෝ මේ බන්තේ ස්වාමීනි මට මගේ මං හරි හම්බ කරපු සම්පත් තියෙනවා. දීපල වස්තු තියෙනවා. ස්වාමීනි මම මේවා කල්යාණ ධර්ම ඇති සිල්ලතුන් වහන්සේලා සමග බෙදා ගැනීමේදී ඒ කිව්වේ සිල්ලතුන් වහන්සේලාට දානාදී පරිත්‍යාග කිරීමේදී මම ඒක ප්‍රමාණ කරන්නේ මෙච්චරක් මම දෙනවා ඉතුරු ටික දෙන්නේ නැහැ එහෙම ප්‍රමාණ කරන්නේ නැහැ කියනවා. මම ප්‍රමාණයක් කරන්නේ නැතුව කියනවා මේ කල්යාණ ධර්මයේ ඇති සිල්ලතුන් වහන්සේලාට මම දෙන්නේ.
මොකද ඒකත් ලේසි වැඩක් නෙමෙයිනේ. කෙනෙකුට තමන් ළඟ තියෙන දේවල් දෙනවා කියන කරුණ ලේසි එකක් නෙමෙයි. ඒක අපි සමහර කෙනෙකුට දෙන්න පුළුවන්. ඒකනේ දානංච යුද්ධංච සමානමාහෝ කියලා දෙවි කෙනෙක් කිව්වා. මේ දාන දීමේකේ දාන දීම සමාන කරන්න පුළුවන් මොකේද? යුද්ධෙටයි කිව්වා. ඇයි මෙයා හැමතිස්සෙම මේක පටලෙයි දෙන්දෝ නොදෙන්දෝ කියන මේ ලොකු අර්බුදයක ඉඳලයි මේකෙන් ඉස්සරහට පයින්නේ මෙයා. සමහර කෙනෙකුට එහෙම නෙමෙයි දෙන්න හිතුණද අතෑරියා. සමහර කෙනෙක් එහෙම නෙමෙයි කල්පනා කර කර ඉඳලා දෙනවා දෙනවා මං දෙනවා කියාගෙන ගිහලා දෙන්නේ නැතු වෙනවා. එහෙමත් නැද්ද? ඔව් මම මේ පූජා කරන්න ඉන්නේ මං අසවල් එක මේ පූජා කරන්න කියාගෙන යනවා හැමතැනම. කියාගෙන ගිහලා ඉන්පස්සේ එහෙම එකක් නැහැ. එහෙමත් ඉන්නවා. මේ නිසා අර දෙන්න ඕන කියන අදහස ඇවිල්ලා සීමා පනවගන්නේ නැතුව දෙන්න පුළුවන් සිල්ලතුන් ගුණවතුන්ට. ස්වාමීනි මට මේක මම දකිනවා හතරවැනි ආශ්චර්ය අද්භූත කරුණ හැටියට. දැන් අපි දන්නවා දැන් අපිට හොඳට අපිටත් තේ જાතිව තේරලා තියෙනවා සමහරු හරි පුදුම විදිහට වේදන් කරනවා. වේදන් කරලා දානාදී පින්කම් උදෙසා වේදන් කරලා මට කියනවා ස්වාමීනි මා මේ වගේ දානාදී පින්කම් කරන බව කාටවත් දැනගන්න තියන්න එපා. මට ඒ ගෞරවය බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මම මේ කරන්නේ පැහැදීමෙමයි. සමහර කියන මට ස්වාමීන් වහන්සේ මම මේ දීපු එක හඬ නගා කිව්වොත් තමයි හොඳ. පොඩි ගානක් දීලා කියනවා ස්වාමීනි මේක අනිත් හයට ඇහෙන්න හතර දිබ්බාගට ඇහෙන්න මේක කියන්න කියනවා. සමහර තැන්වල කියනවා ස්වාමීනි මම දුන්නා කියලා ලියලා ගහන්න කියනවා. ඒ දැන් මේ මිනිස්යාගේ ස්වභාවයක් මේක. මේක නිසා තමයි සමහර තැන්වල ඔබ දැකලා ඇති ওই තොරන් වල එහෙම රුපියල් 10ක් දුන්නම කවියක් කියනවා. ඒ කවියකම අනිත් එක්කෙන එයත් ගිහලා 10ක් දෙනවා. එක 20ක් දෙනවා. ඊට පස්සේ 20 20 වැඩිපුර ගියම ඊළඟ එක්කෙන 30ක් දෙනවා. එතන ඒ දෙනව නෙමෙයි ඒ ගන්නවා. දන්නෙත් නෑ ඒ ගන්න හැටි. දෙනවා කියන්නේ ඒක නෙමෙයි. දෙනවා කියන්නේ දැන් අපි කාට හරි මිලක් නියම කරනවා මහමෙවුනාවට එනවා නම් අනිවාර්යයෙන්ම මෙච්චර දෙන්න ඕන. ඒක දීමත්ද ගැනීමක්ද? ගැනීමක්. ඇයි? එයා අකමැත්තෙන් හරි ඒක දෙන්න ඕන. ඒක ගැනීමක්. ඒක දීමට අයිති නෑ. අපි අසවල් පින්කමක් කරනවා. මේ පින්කමේදී උන රැස් කළා කියන අනිවාර්යම මෙන්න මෙච්චර ගාන මේගොල්ලෝ දෙන්න ඕන කියනවා. දීමක් නෙමෙයි. ගැනීමක්. බලෙන් ගැනීමක්. දීම කියන්නේ එහෙම නෙමෙයි. පැහැදිලා චිත්ත ප්‍රසාදයකින් යුක්තව පරිත්‍යාග කරනවා. අහන කියනවා ස්වාමීනි මොනවද වුමනා? වුමනා දේවල් කියන්න මම ගෙනලා දෙන්නම්. එහෙම කියන්නේ නැත්තම් හොයලා බලනවා. බලලා අවශ්‍ය දේ ගෙනත් දෙනවා. ඒක මොකද්ද? දීම. ඒ කියන්නේ මෙයාට එනම් පෞද්ගලික ඕනෙ වෙලා තියෙනවා යමක් දෙන්න. අන්න ඒක අතෑරීම දීම. එහෙම නැත්තම් සමහරට අපි ඉල්ලුවොත් දෙන්නේ කැමැත්තෙන් වෙන්න පුළුවන්. එතකොට ඒක ගැනීමක්. එයා අකමැත්තෙන් ගැනීමක් වෙන්න අකමැති නමුත් දෙනවා ඉල්ලුවහම. ඒක ගැනිල්ල. දීම කියන්නේ පරිත්‍යාගය. එතකොට කියන ස්වාමීනි මම සිල්වත් කල්යාණ ගුණධර්ම ඇති සිල්ලතුන් වහන්සේලාට මෙච්චරක් දෙනවා මෙච්චරක් දෙන්නේ නැහැ කියලා කියන්නේ නැතුව එහෙම සීමා පනවන්න නැතුවම දාන ආදී පින්කම් කරන කෙනෙක්. ඒතර මේක තමයි කියනවා උග්ග සිටුතුමා කියනවා ස්වාමීනි ස්වාමින් වහන්සේ මේක තමයි මගේ හතරවැනි ආශ්චර්යයේ අද්භූත කාරණාව. දැන් මේ විදිහට දාන ආදී පින්කම් කරන්න නම් එයාට තියෙන්න ඕනේ ධර්මය ගැන පැහැදිලි අවබෝධයක්. දැන් අපි දන්නවා අපේ රටේ කාලයක් තිස්සේ ගොඩක් අය මට කියන මේ අටමහා කුසල් ගැන අහලා තියෙනවද? අටමහා කුසල් කියල එක අහලා තියෙන කුඹුරු වතු පිටි පූජා කිරීම
ආවාස ගෙවල් පූජා කිරීම, අටපිරිකර පූජා කිරීම, ඒකේ කටින පූජා කිරීම, වැසිකිලි, මේකේ වැසිකිලි පූජා කිරීම පිළිගන්නවම කමක් නැහැ, හොඳ දෙයක් ඒක. ලිම් පොකුණු තනවා පූජා කිරීම හොඳ දෙයක් ඒක. ආවාස ගෙවල් පූජා කිරීම හොඳ දෙයක්. කුඹුරු වතු පිටි මොකටද? කුඹුරු කුඹුරු තට මහ කුසල්නේ රහතන් වහන්සේලාට මේ කුඹුරු වපුරන රහතන් වහන්සේලා. ඈ බුද්ධ දේශනාවක නෑනේ අට මහ කුසල්, මං හොයලා බැලුවානේ. අට විරිගර පූජා කරන්න ඕනේ නැත්තම් වහනකම් හම් වෙන්නේ සංසාරික. අට විරිගර පූජා කරගත්තේ නැත්තම් මහලතා පසාදිනී හම් වෙන්නේ. ඒහි වික්ෂි භාවය හම් මොනවද මේ අහලා තියෙන ධර්මය කියලා. ඉතින් එහෙම එක බුද්ධ දේශනාවකින් උපුටා දක්වන්න එපා එහෙනම්. නෑනේ බුද්ධ දේශනාවල නෑ ඒව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ මේ හම්බ කරන කණ හැට කියাদීම නෙමෙයි, මේ ධර්ම ප්‍රචාරයක් එක්ක තියෙන මේ සංසාර දුකින් අත් මිදෙන්නා වූ වැඩපිළිවෙලක් මේ තියෙන්නේ. ඉතින් සමහර විදාගෙන ඒ නිසාම පින්කමක් කරන්න අනිවාර්යයෙන්ම අටපිරිකර පූජ කරන්නම ඕන. ඉතින් අමාරුවෙන් සල්ලි එකතු කරලා පූජ කරනවා. හිතේ ප්‍රසාදයටත් වඩා තිබෙන්නේ අර කියන එක කරගන්න. මොකද්ද වටමහ කරගත්තේ නැත්නම් හරි වැඩේ මෛත්‍රී බුදුහාඳුර හම්පුච්ච කාලෙකවත් මහණ වෙන්න බැරුව යයි. හරිද අදහස වැරදිද? වැරදි. මේ ජීවිතයේදී හරියටම ධර්මයේ හැසිරෙනවා නම් එයාට ධර්ම මාර්ගයේ තුල විමුක්තිය කරා යන්න කිසිම බාධාවක් නැහැ. එයාට මේ ගෞතම බුද්ධ ශාසනය තුල පුළුවන්. අපි කල්පනා කරන්න ඕනේ මහණ වීම කියලා නෙමෙයි. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම කියලා. මහණ වුණත් වෙලක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නේ නැත්නම් කිසි පලක් නැහැ නේ, මැරිලා අපායයි ඊට පස්සේ. එහෙමනම් අපිට පේනවා මහණ වෙලා හරි ගිහි වෙලා හරි කළ යුත්තේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මහණෙනි මා ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි දෙය අනුමත නොකරමි. ඒ පැහැදිලි බුද්ධ දේශනාවල තියෙනවා. ඒ නිසා මේ මේකෙදි හොඳට ඒ දානය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපිට සමහර වෙලාවක වෙන අනේ ස්වාමීනි මං අටමහා කුසල්ම දැන් කරලා ඉන්නේ කියන. මං ඉතින් සද්ද නැතින මොකද කියන්නත් බෑ. ආහා මං ආහා ඕවා ඉතින් බන පුතේ නෑ කිව්වොත් ඉතින් ඊට පස්සේ මට බැන බැනේ. මං මෙච්ච දෙයක් කරගත්ත මේ ආඳුරු මේක අනුමෝදන් වෙන්නේ නෑ. එහෙමනේ මේකේ තියෙන්නේ නේ. ඉතින් ඒ නිසා එහෙම නැතුව මේක තේරුම් ගන්න නම් එහෙමයි වෙන්න ඕන. ඉතින් දානය කියන එක අර විදියට දෙන්න ඕන. ඊළඟට උපකාර කරන්න ඕනේ. මේක සිල් තුන් ගුණ වුන් තුන් කියලා තියෙනවා ඉතින්. ඒ නිසා අපිට පේනවා දැන් ඔන්න අද වුණත් මේ පිරිසට ලොකු දානයක් දෙනවා ශ්‍රද්ධාවෙන් පින් ඒවා. මොකද දැන් මේ පිරිසක් එන්නේම ධර්මයේ සිරින් හිතාගෙනනේ. එතකොට ඒක හතරවෙනි කරුණ. පස්වෙනි කරුණ තියෙනවා හරි ලස්සන එකක්. ඒ තමයි ස්වාමීනි මම භික්ෂුන් වහන්සේලා ඇසුරු කළේ මේක හරි ලස්සන තියෙන සකසා මනාකොට මනාකොට මං ඇසුරු කළා නොමනාකොට නොවේ. අන්න තේරුම හොයාගන්න ඕනේ. සමහරු එනවා අපි ළඟට එක දවසක් එක්කෙනෙක් කියලා මන්ට කිව්වා අනේ ස්වාමීනි මැදිහත් වෙන්න කිව්වා මේකට මොකද්ද මේ කසාදයක් ගැන කතා කරන්නේ. මං කිව්වා හා මට නම් බෑ ඕක කරන්න. ඔන්නේ මනාකොට ඇසුරු කරන්නේ නැහැ ටි. මේ මටත් දෙවිල කිව්වනේ මේ උපාසක අම්ම කෙනේ. අනේ මැදිහත් වෙලා මේක කතා කරලා දෙන්න කිව්වා. මේ මගුල් කපුකම් කරන්නද අපි මේ පැවිදි වෙලා ඉන්නේ. ඒක සකස් කොට ඇසුරු කිරීමද නොකසක් කොට ඇසුරු කිරීමද? ඔව්. ඒ කියන්නේ නොමනා කොට ඇසුරු කිරීම. ඒකට හේතුව මොකද? මං හිතනවා මේ දුස්සීල භික්ෂුන්ගේ ඇසුර වෙන්න ඕනේ මේකට හේතුව. ඊට පස්සේ හිතනවා මේ වගේ එකක් මේ හැවතුරන් ගිහිල්ලා කියලා උදව්වක් ගන්න ඕන. එක්ක මොකක් හරි උපකාරයක් ගන්න ඕනේ. එක්ක මොකේකට හරි ලියුමක් ගන්න ඕනේ. මේ වගේ එකකට ඇසුරු කරනවා.
ඒ ඇසුර නිසි ඇසුර නෙවෙයි. ඇසුරු කරන්න ඕන සද්ධර්ම ශ්‍රවණයට, දහම් ගැටළු විසඳා ගැනීමට, චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කර ගැනීමට විස්තරයි. වෙන කිසිම අර්ථයකට ස්වාමීන් වහන්සේලා ඇසුරු නොකළ යුතුයි. ස්වාමීන් වහන්සේලා ඇසුරු කර යුත්තේ ඒ කාරණ වලට පමණයි. සද්ධර්ම ශ්‍රවණයට, දහම් ගැටළු විසඳා ගැනීමට, චතුරාර්ය සත්‍ය අවබෝධයට මාර්ගය අසා ගැනීමට, ඔය කන්නෝලින් තොරව කරන ආශ්‍රය අධාර්මික එකක්. ඔන්න ඔය කරුණට ආශ්‍රය කරන්න ඕනේ. අන්න ඒක තමයි සැබෑම ඇතුර වෙන්නේ. ඉතින් කියන ස්වාමීනි මම සකස් කරලමයි කියනවා ඇසුරු කළේ ස්වාමී. බොහොම මේ සක්කච්ඡන් ඒව මම මනාකොට ඇසුරු කළා ස්වාමින් වහන්සේලා නොමනාකොට නෙමෙයි කියනවා. ඒතර සීලාදී ගුණ ධර්ම රැකීම පිණිස, බණ භාවනා පිණිස, ආරි සත්‍ය ධර්මයේ ඉගෙන ගැනීම පිණිස, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීම පිණිස මේකට ඇසුරු තියෙන්නේ. ආංගේ කරා පමනයි කියන ඇසුරු කර ඇසුරු කළේ. අන්න උගසිරිතුමා කියන ස්වාමීනි මේක මගේ ආශ්චර්ය අද්භූත කාරණාවක්. ආශ්චර්ය අද්භූත කාරණාවක් කියනවා. මම මනාකොට ඇසුරු කළා, නොමනාකොට ඇසුරු කළේ නැත. අන්න බලන්න උග්ගසිරිතුමාගේ ජීවිතේ කොච්චර ආදර්ශ ගොඩක්ද නේ. ආදර්ශ ගොඩක් මේ ගිහි කෙනෙකුට අනර්ගයි මේක. ඊළඟට තව වටිනා කතාවක් කියනවා මේ හයවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව. හයවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව තමයි ස්වාමීනි මම ඒ ස්වාමින් වහන්සේව ඇසුරු කරනකොට ඒ ස්වාමින් වහන්සේ ධර්ම දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. දේශනා කරනකොට මම මනාකොට ශ්‍රවණය කරනවා, නොමනාකොට නොවේ. දේශනා කරනකොට මනාකොට ශ්‍රවණය කරනවා, නොමනාකොට නොවේ. ඒ කියන්නේ මේ ධර්මය අහන්න එතකොට මක් කරන්නද? ඇද හොයන්න නෙවෙයි, සිදුරු හොයන්න නෙවෙයි, වැරදින කාල් කෑලි අල්ල ගන්න නෙවෙයි, වාද කරන්න නෙමෙයි, ප්‍රශ්න නගන්න නෙමෙයි. එහෙනම් අවබෝධයේ පිණිසමයි. ඒකට තමයි මනාකොට ශ්‍රවණය කරනවා කියන්නේ. මනාකොට ශ්‍රවණය කරනවා කියන්නේ ඒකට. දැන් බලන්න ඔන්න අපි මං උදාහරණයක් කියන්න ඔන්න මං දැන් අපි මහා පිරිත් පොත මහමෙවුනාමින් පිරිත් පොතක් අපි හැදුවානේ සිංහලෙන්. දැන් මේකේ රතන සූත්‍රයේ රතන කියන වචනේ මං පරිවර්තනය කළා මැණික් මැණික් කියලා. රතන කියන්නේ මාණික්කේටනේ. ඉතින් මේ මැණික් කියන වචනේ රතන කියන එකට දැම්ම කියලා උපාසිකාවකට හොඳටම කේන්ති ගිහිල්ලා මට දීර්ඝ විස්තර සහිතව පිටුවක් බැලන බැලල ඉවනවා. මේකනම් මේ ශාසනීය විනාශ කිරීමේ උප්පර වැට්ටියක්. ඉතින් මොකද මේ හේතුව? මේ රතන කියන වචනේට මැණික් කියලා කියීම. එතන එතුමීම ලියනවා ඒකේ රතන සූත්‍රයේ සිතුමිනක් වැනිය. මට හිතුණා ඒ කැලට ඉරක් ඇඳලා ආපහු යවන්න. පස්සේ මං කල්පනා කළා ඕන්නේ නෑ. ඒතුමියගේ මොළේ ප්‍රමාණ්‍ය නීති. ඒ අමුතින් කියලා තෝරලා දෙන්න බෑනේ. එතන මේ ඒක එතකොට තේරෙනවා මේ පොත කියවන්නේ තේරුම් ගන්න නෙවෙයි නං. කොතනද ඇදී? දැන් හොයාගන්න ඇදක් හම්බුන්නේ රතන කියන වචනට මැණික් කියන එක හරි නැහැ කියලා ඔන්න බැලලා ලියුමක් කියුවා. එතන අපිට පේනවා මේ එහෙම නෙමෙයි මෙයා ඇසුරු කරලා තියෙන්නේ. මනාකොට ශ්‍රවණය කරන්න, ධර්මය අවබෝධ කරන අදහසින්ම ඇසුරු කරලා තියෙන්නේ. විශේෂත්වයක් තියෙනවා මේකේ. මෙන්න මේ ආචාර්ය අද්භූත කරන විශේෂත්වයක් මේක ඔබට හොඳ එකක්. නොචේමේසු ආයස්මා ධම්මං දේසේති. ස්වාමීනි ඒ ස්වාමින් වහන්සේ මට ධර්මයේදී දේශනා කරන්නේ නැත්නම් අහමස්ස ධම්මං දේසේමි. මම උන්වහන්සේට ධම් දේශනවා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමි ගිහි පැවිදි සම්බන්ධතාවයේ තිබිලා තියෙන ආකාරය.
එතර ස්වාමීන් වහන්සේනම බහැ දකින්න ගිල ඔන්න ඒ ස්වාමීන් වහන්සේ නිස්සබ්දින් විලාකනම් මෙයාගෙන ස්වාමීනි භාග්‍ය බුදුරජාණන් වහන්සේගේ මං අසවල් දේශනාව ඉගෙන ගත්තා. ඒ දේශනාවේ මෙන්න මේ කරුණ තියෙනවා කියලා අර ස්වාමීන් වහන්සේට තෝරලා දෙනවා. මේක කියන්නේ ඒකනේ. නෝචේ මේ සෝවායස්මා ධම්මං දේසිති. ඒ ස්වාමීන් වහන්සේ මට ධර්මයේ දේශනා කළේ නැත්තම් අහමස්ස ධම්මං දේසි මම උන්වහන්සේට ධර්ම දේශනා කරනවා. මේක තමයි උවමනාදී. අයංකෝ මේ බන් මේක තමයි ස්වාමීනි මගේ 6 වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව. 6 වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව මේක. දැන් අපි ඉන්න ඕනේ මේ වගේ අදහසක, මේ වගේ අවබෝධයක අපි ඉන්න ඕනේ. අපිට දැන් අපේ රටේ බෞද්ධයන්ට එහෙම එකක් නෙමෙයි ඕනලා තියෙන්නේ. ඕනලා තියෙන්නේ ගිහි අඳුමක් දාගත්ත එක්කෙනෙක් ධර්ම කතාවක් කරන්න ඕන නැහැ. ගියන් අනිවාර්යම ධර්ම කතාව කරනවා නම් සිවුරු දරාගත යුතුයි. ඉතින් සිවුරු දරාගෙන ඕනම කෙනෙකුට වැරදි එකක් කියන්න බැරිද? පුළුවන් නේ. දැන් මේකේ හිම එකද තියෙන්නේ? මේකේ කියන්නේ මම ස්වාමීන් වහන්සේ මට ධර්ම දේශනා කරන්නේ නැත්නම් මම ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා කරනවා. මට මේ හොඳම සාධකයක් ලැබුණා මෑත. මම ගියා බුද්ධ ගයාව වන්දනා කරන්න. මේ මාසේ මුල් සතිය වගේ මම පිටත් වෙලා ගියා. ඊට පස්සේ මම ගිහින් මම අදහසක හිටියා මම ලංකාවේ ආයත් එක්ක කතා බහ කරන්න යන්නේ නැහැ. මගේ මම ගියේ එකට නෙවෙයි. මම ගියේ තෙරුවන් වන්දනා කරගෙන බණ භාවනා කරගෙන ඉන්නේ. මම ඒ කාරණේ විතරක් කරනවා. මං ඉතින් වඳින්නකට පුදනකොට මට පේනවා බුරුම රටේ අය එනවා. ලස්සන්ට පොලිමට එනවා. ඇවිල්ලා බුරුම රටේ අය ඉගෙනගෙන තියෙනවා කකුල් නවාගෙන වාඩි වෙන්න. කකුල් නවාගෙන වාඩි වෙලා ඊට පස්සේ මොකද හේතුව මේ යටිපතුල ඉස්සරහට දැමීම කෙනෙකුගේ අගෞරවයක් හැටියට තමයි ලෝකෙ සම්මත. රෝගී කෙනෙකුට නම් කරන්න දෙයක් නැහැ අනිත්‍යයට. ඉතින් කකුල් නවාගෙන වාඩි වෙන්න මොකද ඉගෙනගෙන තියෙනවා. හරි ලස්සනයි ඒක. පෙළට වාඩි වෙලා හොඳට කකුල් නමාගෙන සීමා බෝධින් වහන්සේ සෙවනේ ඉස්සලාම ඉස්සරහන් යන බුරුම හාමුදුරුවෝ බෝධියේ පැත්තට වැඳගෙන ඊට පස්සේ මේ අපේ ස්වාමියා ඒ බුරුම රටේ සදහත් පුරිස ලස්සනට වඳිනවා. මට පේන හැටියට මට තේරුණා පාලීනුත් වඳිනවා, ඒගොල්ලන්ගේ භාෂාවෙනුත් වඳිනවා. ඊට පස්සේ තායිලන්තය එනවා. ඇවිල්ලා තායිලන්තය ඇවිල් ලස්සනට ප්‍රදක්ෂිනා කළා. ඉස්සල තාය හාමුදුරුවෝ පෙළට වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ මේ ගිහි පිරිස වාඩි වෙලා ඉන්නවා වඳිනවා. ලංකාවේ අයත් ඔන්න එනවා. හරිම පුදුමයි මට. ඒව දුටුපමණින් හොයාගන්නත් පුළුවන්. උහි යනවා ඇවිද. ඊට පස්සේ ඔන්න බලාගෙන ඉන්නවා හාඳුරුනමක් වඩින්නකම්. බලාගෙන ඉන්නවා. ඉඳලා මේගොල්ලෝ අර ඒ වටේ තියෙන පොඩි බැම්ම වගේ එකක් ඒක වාඩි වෙලා අර මිනිස්සු වඳින පුදුන දිහා බලාගෙන ඉතින් ඔහේ ඉන්නවා වාඩි වෙලා පැත්තකට වෙලා. ඊට පස්සේ හරි දුකයි. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ රටේ පැහැදිලිවම පිරිහීගෙන යනවා කියලා පේනවනේ. කොටසක් මම දැක්කා. ඉතින් සීමා බෝධින් වාසී දිහා බලාගෙන මේ රන්වන් පාටින් දල්න බෝධිය කියලා අර පොඩ්ඩක් දෙන්නෙක් විතර පොතක් දෙකක් බලාගෙන දෙන්නෙක් තුන් දෙනෙක් වෙන වෙනම පොඩ්ඩක් කියනවා. බුදුරජාණන් වහන්සේ මෙතන මොකක්ද අවබෝධ කළේ? මොකක්ද ඒ ධර්මයේ? ඒ ධර්මයේ වටිනාකම මොකද්ද? කිසිවක්ම දන්නේ නැති පිරිසක්. ඒ හැබැයි මේගොල්ලෝ අමතක නොකර අරගෙන එනවා කොඩි. ඒ වෑ තියෙනවා මගේ දුවගේ විවාහයේ හරි ගස්සල දෙන්න මැනව. මගේ දරුවාගේ විභාගයේ පාස් කර දෙන්න මැනව. මාගේ දරුවාට රැකියාවක් ලබා දෙන්න මැනව. ඔව් ඊළඟට කොඩි නාමයක් දානවා. එක කොඩි එක තියෙනවා අයන්න. ඊළඟ ඒ කොඩි වැලේ අය ඊළඟ කොඩිය තියෙනවා පයන්න. ඊළඟ කොඩිය තියෙනවා ලයන්න. ඊළඟ කොඩිය තියෙනවා දුයන්න. ඊළඟ කොඩිය තියෙනවා රුයන්න. ඊළඟ කොඩිය වේ යන්න. ඊළඟ වා වැල ගැට ගහලා අර භාෂාව දන්නේ නැති නිසා හොඳයි මේක පිටරට ආයට. ඇයි දන්නව නම් කල්පනා කරන්නේ මේ මොන මිස දිටුවක්ද කියලා.
ඇයි ශ්‍රීමා බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේටත් ඔහම අගෞරව නම් කරන්නේ? කොහොමද පින් රැස් වෙන්නේ? එතන ගිහිල්ලත් තන් යඳලා කොඩිවල මම දැකලා තියෙනවා. කාක්කෝ ඇඳලා කොඩි එල්ලන මොන මිත්‍යා දෘෂ්ටියක්ද? ශ්‍රද්ධාව තියෙනවද? නෑ, නගරයක් නැහැ. අපි උදේ ඉගෙන ගත්තේ. එහෙම එකක් නෑ. ඒ ජීවිතවල කිසිවක් නැත්. ඉතින් එනවා ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ වන්දනා කරනකොට ඔන්න එකෙක් එක පැත්තක් හැරිලා වන්ද. එකෙක් ඉන්නවා එක පැත්තකට. කකුල් දෙක තියාගන්න ඉපැයි. ඒ පැත්තට හරවනවා එක්කෙනෙක්. අනිත් එක්කෙනාට ඉඩමදි කකුල් දෙක ඒ පැත්ත තියාගන්න. එයා අනිත් පැත්තට හරව ගන්නවා ඒක. තව එක්කෙනෙකුට එයි මය ආය හුලස් හතර තියාගන්නවා. ඉතින් මෙහෙම කරගෙන ඔන්න ඉතින් වන්දිනවා. හාමුදුරුවෝ ගාථාවක් කියනකොට මෙයා කියනවා. හයියෙන් කියනනම් ඒත් කමක් නැහැ. කුටු කුටු ගාලා කියනවා. හාමු ස්වාමීන් වහන්සේත් මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේගේ වැඳිල්ලක් නැහැ. වන්ද ඕනෝ විතරයි. හැරුණ බෝධිය පැත්තට පිටුපාලා වාඩි වුණා පඩි කිව්වා. ඒ කියන්නේ කාරයත් කියනවා. මේ වගේ නිකන් අර එකිනෙකාට අවබෝධයක් නැති දක්කගෙන යෑමක් තියෙනවා. මං දැකලා මං කල්පනා කළා බේරගන්න බැරි එකක් මේක. පිරිහිනවමයි. ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත නැහැ. නැයි මේ දඩිබිඩි ගාලා වඳින්නේ මොකීටද මේ? කල්පනා නැහැ. වෙන කල්පනාවක් ඔළුව තියෙනවා. සාරි ගන්න. දඩිබිඩි වඳින්නේ මේ කොහොස්මට මොකද මේ හදිස්සි? ආපහු දුවන්න සාරි ගන්න. ගෙදරට අරන් යන්න බඩු. මේ පිරිහීම එතකොට සකස් කොටද මේ ඇසුරු කරන්නේ? මනාකොට ඇසුරක්ද තියෙන්නේ? ඒ ගත කරන කාලේ හැබැයි ඇති පින් රැස් කරගන්න. ඒ කාලේ ඇති. අනිවාර්යයෙන් මේගොල්ලෝ කල්පනා කරන්නේ ෆොටෝ එකක්. ෆොටෝ එකක් ගන්න ඕන. එච්චරයි තියෙන්නේ. මොන හරි ගෙනියන්න උන්නේ අසල් තැනින් ගත්ත කියලා. ඒ කාලේ කල්පනා කරලා බැලුවාම ඒ කාලේ හොඳටම ඇති පින් රැස් කරන්න. දැන් හොඳට මම කල්පනා කළා. දැන් හොඳ සිහියෙන් බුදුගුණ මනසිකාර කරගෙන ඇවිල්ලා අර පඩිපෙළ බහිනකටම බුදුගුණ සිහි කරගෙන ගිහිල්ලා ධර්මයට ඇවිල්ලා හොඳට බුදු පැදකුණු කරලා වන්දනා කරලා පෑ දෙකක් තුනක් ඇතුළත හොඳටම සදාකාලිකව හිතේ පිහිරන්න වඳින්න පුළුවන්. ඇති ඒ කාලේ. එහෙම එකක් නැත. කරන්න දෙයක් නැහැ. මම ඉතින් උදැක්කා වගේ හිටියා. අයියෝ හැමතිස්සෙම අදහදි ඉන්න බෑනේ අපිට උව. ඉතින් මේව දැක්කම පේන්නේ මොකද්ද? තනියම වන්දනා කරන්න ඉගෙනගෙන නෑ. හොඳ ලස්සනට තෙරුවන් ගුණ සිහි කරලා හොඳ ලස්සනට වන්දනා කරන්න ඉගෙනගෙන නෑ. ඔය අතරේ මම දැන් භාවනා කළා, ටිකක් භාවනා කළා, පොඩ්ඩක් මම සක්මා කළා ඇසෙයකට මට ඇහෙනවා මිහිරට බුදු ගුණ කියාගෙන මෙන්න පිරිසක් එනවා. කටහඬ බැලුම් ලංකාවේ වගේ. ඕන්න වටේට යනවා. බැලින්නම් වැඩසටහන් වලට ආපු පිරිසක්. ඊරවස මගේ ඇවිල්ලා වන්දනා කළ කිව්වා, ස්වාමීනි අපි අසවල් වැඩ වලට යනවා, අපි අසවල් වැඩසටහන් වලට යනවා, අපි මේ ධර්මයේ හැසිරෙනවා. බැලින්නම් ඒ අය විතරයි වඳින්නේ. ඒගොල්ලන්ට මේ තායිලන්තය අය අහගෙන ඉන්නවා, මේ බුරුම අය අහගෙන ඉන්නවා. ඒ කතාවල් නැහැ. හොඳ ලස්සනට කෑ ගහලා බුදුගුණ කිව්වා. මම දැක්ක සිංහල පිරිසක්. ඒ මේ වැඩසටහන් වලට ආපු පිරිසක්. එතකොට මේකෙන් අපිට පේනවා මේ බෞද්ධයන්ගේ අභිමානේ නැහැ. කටක් කරලා වන්දනා කරන්න ලැජ්ජයි. ප්‍රධාන තැනකට ගිහිල්ලා අභිමානේ නැහැ. බලන්න යහතින් ওই මුස්ලිම් මිනිස්සු යුද පිටියේ යුද බිමේ ආඥා කරනවා. දැකලා නැද්ද චිත්‍රපටි වල පෙන්නන්නේ ওই? එතකොට බලන්න අපිට තියෙන්න ඕනේ නේද මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් සිහි කරගෙන ගමන් කෙරෙන්න. මං හිතුවා ඊට පස්සේ මේ අපේ වන්දනා ගමනේ විතරයි හරියට වැඳලා තියෙන්නේ. එතකොට මේව සකස් කරලා කරන්න ඕනේ. සකස් කොට වන්දනා කිරීම. දැන් මේක කියනවා සකස් කොට ධර්මය අහන හොඳට සකස් හිත මනා කොට ශ්‍රවණය කරනවා. උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැත්තම් තමන් ධර්ම දේශනා කරනවා. දැන් මේකේ උන්වහන්සේ වන්දනා කරන්න ආවේ නැත්තම් තමන්ගේ වන්දනාවක් නැත. අද ඊර්ෂවල හාමුදුරු එන්නේ වැඩක් නැ බං. යමන් යන්න අපි අර සාරි කඩේට.
ඔන්න යනවා. මේ විපතෙන් අපි අත් මිදෙන්නම ඕන. මේ විපතෙන් අත් මිදෙන්නම ඕන. අන්න දැන් බලන්න උග්ග සිටුතුමාගේ හයවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව. මතක තියාගෙන දඹදිව වන්දනාව යද්දිත් කවදාවත් දන්න කෙනෙකුටත් කියන අර අපරාධ කරන්න එපා කියලා. අර මේ බුදුරජාණන් බෝධින් වහන්සේට අපහාස කිරීම. නවග්‍රහයන්ගේ කොඩියෙල්ල. මම අනේ චතුරාර්ය සත්‍යනේ උතන අවබෝධ කළේ නේ. සංසාරයෙන් අත් මිදුණා මාර්ගඵල අවබෝධ කළා. ඒ ධර්මයේනේ. හත්වෙනි කරුණ මේ උග්ගසිටුතුමාගේ විශේෂ එක. මේ ආශ්චර්ය අද්භූත කරුණ තමයි. හත්වෙනි කරුණ තමයි කියනවා ස්වාමීන් වහන්ස මගේ ළඟට දෙවිවරු වෙනවා. කාලකට දෙන්නේ මේ උග්ගසිටුතුමා ළඟට. මොකද යා දේවාලය කරනවද? නෑ. පූජා වට්ටි තියනවද? නෑ. එහෙනම් ಗುಣධර්ම දියුණු කරනවා. අන්න එතෙන්ට දෙවිවරු වෙනවා. දෙවිවරු ඇවිදින් කියනවා මෙන්න කියන දේ. ස්වාක්ඛාතෝ ගහපති භගවතා ධම්මෝ. ගෘහපතිය භාග්‍යතුන් වහන්සේ මනාකොට දේශනා කරන ලද ධර්මයක් මේ කියලා කියනවා. කිව්වන් පස්සේ ආ ඉසීද ඉසීද දෙවියනි කියලා එහෙම නැහැ. කිරපස්සේ මෙයා කියනවා දෙවියාට ඔව් ඉතින් ඔයා කිව්වොත් නැතත් ඉතින් මේක මනාකොට දේශනා කරපු එකක් තමයි කියනවා. අන්න බලන්න අභිමානේ දෙවි කෙනෙක් කියලා කිව්වොත් එහෙම දැන් වර්තමාන කෙනෙකුට පින්වත බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා ඉසේය දෙවියනි ඉසේ ඇයි හතරට පහට නැමිලා කොන්ද කුදු කරගෙන කියයි මේ මෙහෙම යන්නේ. එතකොට මේක කියනවා අපිට ඒක පැහැදිලිව පේනවා. කියනවා නෑ 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 ඔයා කිව්වොත් නැතත් මනාකොට දේශනා කරපු ධර්මයන් තමයි කියනවා. බලන්නකෝ අභිමානී. කියන ස්වාමීනි මං එහෙම ස්වාමීන් වහන්සේ මං එහෙම දෙවියන් සමග පවා අල්ලාප සල්ලාපේ යෙදුනත් මට මේ කාරණේදී මගේ හිතට කිසි ආඩම්බරකමක් ඇති වෙන්නේ නැහැ. මං දැන් දෙවියන් එක්කත් කතා බස් කරන එක්කනේ නේද කියලා කිසිම ආඩම්බරකමක් මට ඇති වෙන්නේ නැහැ කියලා. ස්වාමීනි මේක තමයි මගේ හත්වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව. මේ බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ගිහි අය කොච්චර දියුණුද කියලා. ඊර්වසිකෙන ස්වාමීනි මේ අපට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා ඕරම්භාගී සංයෝජන පහක් ගැන. ඕරම්භාගී සංයෝජන කියන්නේ කාම ලෝකයෙන් යටට බැඳ තබන සංයෝජන. කාම ලෝකයෙන් යටට බැඳ තබන සංයෝජන පහක් මොනවද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග. මෙන්න මේ ඕරම්භාගයේ සංයෝජන පහක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ස්වාමීනි මා තුල ප්‍රහීන වෙලා නැති ඒ එකම සංයෝජනයක්වත් මා දකින්නේ නැහැ. ඒ පහම ප්‍රහීන වෙලායි තියෙන්නේ. එහෙනම් මෙයා කවුද? අනාගාමී කෙනෙක්. කෙන ස්වාමීනි මම මේ ආශ්චර්ය අද්භූත කාරණාවෙන් යුක්තයි කියලා මට තේරෙනවා. ඊර්වසේ කියනවා ස්වාමීනි මං ඔන්න ඔය ආශ්චර්ය අද්භූත කාරණා අටගෙන විතරක් දන්නවා. මා තුල මේවා තියෙනවා කියලා. මා වෙන කරුණු නම් දන්නේ නැහැ. මං දන්නේ නැහැ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මොන වගේ දියක් කරමුණු කරගෙනද මා තුල ආශ්චර්ය අද්භූත කරුණු අටක් තියෙනවා කියලා වදාලේ මොන වගේ දෙයක් අරමුණු කරගෙනද කියලා කියන්නේ මා නම් දන්නේ නැහැ කියලා. ඉතින් මේ ඒ ස්වාමින් වහන්සේට මේ උග්ග සිටුතුමා දානේ පිළිගන්නවා. දානේ වළඳලා ඒ ස්වාමින් වහන්සේ නැවත බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට වැඩියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටිය ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මා අද උදේ පාන්දර
උග්ගසිරිතුමාගේ නිවසට ගියා. ගිහිල්ලා මා ඒ පනවල දාසනේ වැඩ ඉඳලා උග්ගසිරිතුමා මට වන්දනා කළාට පස්සේ මා ඇහුවා, පින්වත් උග්ගසිරිතුමනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබතුමා ආශ්චර්යවත් අද්භූත වූ කරුණු අටකින් සමන්විතයි කියලා පෙන්වා දුන්නා. දීලා කුටියට වැඩිය මේ විස්තර වශයෙන් අපිට කියා දුන්නේ නැහැ. මා මේ අහන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආශ්චර්ය අද්භූත කරුණු අට ඔබතුමා දන්නවද? ඔබතුමාගේ ඔබතුමා තුල තියෙනවා ඒවා. එතන මොකද එතුමා ප්‍රකාශ කළේ? ස්වාමින් වහන්සේ මම නම් දන්නේ නැහැ ආශ්චර්ය අද්භූත කරුණු අට මා තුල තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ බවක්. ඒ වගේ මා දන්නේ නැහැ. නමුත් මා තුල ආශ්චර්ය අද්භූත කරුණු අටක් තියෙනවා. මොනවද යාට? පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දුරදීම දැකීම සමගම සිත පහන් වෙලා ගියා ගියාමයි, වෙනස් වුණේ නැහැ. ඒක තමයි පළවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව. මොකද දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව, පහන් සිතින් බුදුරජාණන් වහන්සේව ආශ්‍රය කළා. ආශ්‍රය කරනකොට බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතාව මට වදාලා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං ඌකාරං සංකිලේසං නික්ඛම්මේ ආනිසංසං. දන් දීමේ කතාව, සීල් රකීම, ස්වර්ග කතාව, කාමයන්ගේ ආදීනව, කෙලෙසුන්ගෙන් කිලුටු වීම ගැන, නෛෂ්ක්‍රම්‍යෙහි ආනිසංස ගැන මේ විස්තරය කරගෙන යනකොට මේ හිත පහන් වුණා, මුරුදු වුණා, එකඟ වුණා, නීවරණ රහිත වුණා, මේ හිත බලවත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේ සාමුක්ඛංශික ධර්මදේශනාව වන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ප්‍රකාශිත චතුරාරි සත්‍ය ධර්මයේ මට වදාලා. ඒ ධර්මයේ දේශනා කරනකොට ඔව් මේක ආරි සත්‍යක්මයි කියලා මට සත්‍ය ඥානය වැටහුණේ. මොකක් වගේද? හරියට පිරිසිදු වස්ත්‍රයක් පඳු ගසද්දී ඔව් ඒ පඳු සියල්ල මේ වස්ත්‍රයට උරා ගන්නවා වගේ මට ධර්මය අවබෝධ වුණා. මොකද්ද? යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යම් කිසිවක් ඇද්ද ඒ සියල්ලම නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා ධම්මචක්කුව දහම් මෙස පහළ වුණා. ස්වාමීනි මම මේ ධර්මයට පැමිණිලා ධර්මයේ තුලට ඇවිල්ලා ධර්මයේ වැළඳගෙන ඔව් ඊට පස්සේ මොකද වුනේ? ඔව් පැහැදිලා බුදුරජාණන් වහන්සේව ශ්‍රී සද්ධර්මයේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගිහින් බ්‍රහ්මචර්ය පංචම කොට සීලේ පංච සීලේ සමාදන් වුණා. ඒක ආචාර්යවත් අද්භූත දෙවනි කරුණ. ඊර්වසි ස්වාමීනි මා කෙලින්ම නිවසට ගියා. නිවසේ හිටිය මා විවාහ වෙච්ච කාන්තාවන් තරුණ කාන්තාවන් හතර දිනක් හිටියා. මා අඬ ගහලා ගියත්තන්ට කිව්වා නැගිනිවරුනි මා අද ඉඳලා ඔව් බ්‍රහ්මචාරිය සම්පන්න වූ පංච සීලේ පිහිටලා ඉන්නේ. නැගිනිවරු කැමති නම් මෙහි ඉන්න පින්දහම් කරගෙන කැමති කෙනෙකුට ගොන්නම් ගෙදර යන්න පුළුවනි. කැමති කෙනෙක්ව විවාහ කරලා දෙන්නත් පුළුවනි. එතකොට වැඩිමහල් බිරින්දෑ කිව්වා ඔව් අසවල් එක්කිනා මට බන්දලා දෙන්න කියලා. මං එතකොට ඒ කරුණ කතා කරලා එයා ඇත්ත අඬ ගහලා ආතපැන් වක් කරලා දුන්නා. ඒ වගේ අවස්ථාවක පවා මගේ හිතේ කිසිම වෙනසක් නැහැ. මේකත් ආශ්චර්ය අද්භූත කාරණාවක්. ඊළඟට කිව්වා ස්වාමීනි ඒ වගේම මම මගේ මගේ මට සම්පත් තියෙනවා, දීපල තියෙනවා, මං දාන ආදී පින්කම් වල යෙදවනවා. සිල්ලතුන් ගුණවතුන් වහන්සේලාට මම මේව පූජා කරන්නේ සීමා කරගෙන නෙවෙයි. ඒක මේ ආශ්චර්ය අද්භූත කාරණාව. ඊළඟට ස්වාමීනි මං භික්ෂුන් වහන්සේලා ඇසුරු කරනවා, මනාකොට ඇසුරු කරනවා, නොමනාකොට නොවේ. ඊළඟට ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේලා මට ධර්මයේ දේශනා කරනවා, මම මනාකොට අසනවා, නොමනාකොට නොවේ. හැබැයි මේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ නැත්තම් මම උන්වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා. මේක ආශ්චර්ය අද්භූත කාරණාවක් කියනවා. ඊළඟට
කියලා ස්වාමීනි දෙවිවරුවilla මට කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරපු ධර්මය නේද මේ? හිතට මං කියන පින්වත් දෙවිය ඔහේ ඔක කිව්වත් එකයි. ඕක නැතත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරපු දෙයක්මයි මේක. ඉතින් මම මෙහෙම දෙවියන් සමග අල්ලාප සල්ලාපේ ඉදෙද්දිත් මට කිසිම ආඩම්බරකමක් ඇති වෙන්නේ නැහැ. හා මාත් දැන් දෙවියන් එක කතා කරන එක්කෙනෙක් නෙවෙයිදයි කියලා මට එහෙමකුත් ඇති වෙන්නේ නැහැ කියන. ඊළඟට අන්තිම කරුණ කියන ස්වාමීනි. ඔව් බුදුරජාණන් වහන්සේ ඕරම් භාගයේ සංයෝජන ධර්ම පහක් ගැන දේශනා කළා. ඒ පහෙන් එකක්වත් මා තුළ තියෙන බවක් මට පේන්නේ නැහැ කියන. මෙන්න මේ ආශ්චර්ය අද්භූත කරුණු ටික ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්නා කියනවා මේ උග්ග සිටුතුමා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට සාදු සාදු භික්ඛු පින්වත් භික්ෂුව ඉතා හොඳයි ඉතා හොඳයි. ඒ වේසාලික උග්ග සිටුතුමා උග්ග ගෘහපතිතුමා තමන් ගැන මනාකොට කියාපු කාරණයක් මහා කියන පින්වත් භික්ෂුව ඔය ආශ්චර්ය අද්භූත කරුණු අට තමයි උග්ග සිටුතුමාට තියෙන්නේ කියලා මා කියන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එහෙම කියන බවවත් මෙයා දන්නේ නැහැ. බලන්න බුද්ධිය ගානට ගලපලා කිව්වන්නේ මේ ආශ්චර්ය අද්භූත කරුණු වට තියෙනවා කියලා කියන බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා පින්වත් භික්ෂුව එහෙනම් මතක තබා ගන්න මේ විශාලා මහනුවර සිටින උග්ග ගෘහපතිතුමා ඔය කියන ලද්දා වූ ආශ්චර්ය අද්භූත කරුණු අටකින් සමන්විතයි කියලා දැනගන්න කියනවා. එතකොට අපට පේනවා මේ වගේ කරුණෝ මේ වගේ දේවල් මේ යුගයේ තුල අපට දරා ගන්න බැරිද? පුළුවන්කම නැද්ද? අපට පුළුවන් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ශ්‍රවණය කරද්දී අපිත් පහන් වෙන්නට ඕනේ. පහන් සිතක් ඇති කර ගන්නට ඕනේ. එහෙනම් ඒකාන්තයෙන්ම මේ අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදූ වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක සත්තා දේවමනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක කියලා අපිටත් තියෙන්න ඕනේ හිතේ පැහැදීමක් ඇති කරගන්න. හැබැයි මේ පැහැදීම පැහැදුනාට පස්සේ අපි පහදිනවනම් නැකතට මොකද වුනේ? පැහැදීම වැඩක් නැහැ. පදනමක් නැහැ ඒකේ. පදනමක් ඇති පැහැදීමක් ඇති වෙන්න ඕනේ. ආකාරවති ශ්‍රද්ධා ඇති කර ගන්නට ඕන. අපි පැහැදුනා නම් මේ කේන්දරවලට එතකොට ආකාරවි ශ්‍රද්ධාවට එන්න බෑ. අපි පැහැදුනා නම් ඒ විකාරවලට දැන් අපි ගත්තොත් විද්‍යාඥයෙක් අසවල් දේ කිව්වා. කීපකම පහදින්න කොච්චර ඉන්නවද අද ලෝකේ? එහෙම නැතුව හොඳට විමසලා තේරුම් ගන්න පුළුවන්කම අපට ඕන. ආන් ඒ නිසා අපේ චිත්ත ප්‍රසාදයේ තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ගැනයි. අනික බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන හේතුඵල ධර්මයක්. උන්වහන්සේගේ ධර්මයේ කොහෙවත් තියෙනද ප්‍රාර්ථනාවකින් යමක් ඉෂ්ට වෙනවා කියලා? නෑ. ක්‍රියාවකින් තමයි යමක් වෙනස් කරන්නේ, පැතුමකින් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි පැහැදෙන්නට ඕන. මේ උග්ගසිරිතුමා පැහැදුනා වගේ හොඳ පැහැදීමක් අපි ඇති කරගන්නට ඕන. අපට බැරිද මේ වගේ ආශ්චර්ය අද්භූත කාරණාවක් එකක්වත් ඇති කරගන්න? ඵල එක ආශ්චර්ය අද්භූත කාරණා එකක් හරි පුළුවන් වෙන්න ඕන. ඊළඟට දෙවනි ආශ්චර්ය අද්භූත කාරණා මොකද්ද? මේ ධම්මචක්කය ඇති කර ගැනීම. දහම් මැස. මේකත් අපට පුළුවන් වෙන්න ඕනනේ. අපට පුළුවන් වෙන්නට ඕනේ මේ දාන ආනිසංස දැන් දන්නවා අපි. සීල ආනිසංස දන්නේ නැද්ද? දන්නවා. ස්වර්ගයේ උපත ගැන අපි දැන් තොරතුරු දන්නේ නැද්ද? දන්නවා. දැන් මේක ස්වර්ගෙනේ. මිනිස් ලෝක කියන්නේ සුගතිය. දිව්‍ය ලෝක කියන්නේ සුගතිය. කාමයන්ගේ ආදීනව දන්නේ නැද්ද? කාමයන් ගැන අපි දන්නේ නැත්නම් ආයි දැනගන්න කෙනෙකුත් නැත.
ඒ තරම කුවිතරන් දේවල්දන බඩුබිල එහින් හෝගල ගණන් යනවා. එහෙන් ස්වාභාවික විපත්. ඒ එක කාලයකට නියඟ, එක කාලයකට ගං වතුර, එක කාලයකට ලෙඩ රෝග, එක කාලයකට යුද්ධ නේද? මොනවා හරි දෙයකින් ප්‍රශ්නයකට මැදිවිවි මැදිවේ. ඔය අතරේ මේ සපසේ වාසය කරන්න කොච්චර මහන්සියක් ගන්නවද? කාමයන්ගේ ආදීනව අපට පේන්නේ නැද්ද? හිතන්න පුළුවන් අපට. ඊළඟට මේ කෙලෙසුන් නිසා, මේ කෙලෙස් නිසා මේ චිත්ත සන්තාන අපිරිසිදු වෙලා, ඊට පස්සේ හිත අපිරිසිදු වෙලා, වචනේ අපිරිසිදු වෙලා, ක්‍රියාව අපිරිසිදු වෙලා යන ආකාරය අපිට පේන්නේ නැද්ද? පේනවා. මේ මිදුනට පස්සේ ලুকু සැනසෙල්ලක් ගන්න පුළුවන් කියලා පේන්නේ නැද්ද? පේනවා. මේ මිදිලා ජීවිතේ ගෙවන්න පුළුවන් බව අපිට පේනවා. අපිට මේ දුක ආර්ය සත්‍යයක් හරියට අවබෝධ කරගන්න බැරිද? පුළුවන්. මේ දුක හටගන්නේ ත්‍රිවිධ තණ්හාවෙන්. මේ කාර්ය සත්‍යයක් හරියට අවබෝධ කරගන්න බැරිද? පුළුවන්. මේ දුක නැති කරාම දුකෙන් නිදහස්, මේ තණ්හාව නිරුද්ධ කළාම දුකෙන් නිදහස් වෙනවා. අවබෝධ කරන්න බැරිද? අවබෝධ කරන්න පුළුවන්. තණ්හාව නිරුද්ධ වන්නා වූ මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අපටත් මේක අවබෝධ කරගෙන අපට බැරිද තී කරන්න? අපට අවබෝධයක් ගන්න බැරිද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යමක් ඇද්ද? ඒ හේතු ප්‍රත්‍ය නැතිවීමෙන් සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි. මේක අනාත්මයි කියලා අවබෝධ කරන්න බැරිද අපට? ආන් එහෙනම් අපිට ඒ ආශ්චර්ය අද්භූත කාරණාත් ඇති කරගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී අර උග්ග සිටුතුමා, ඒ උග්ග සිටුතුමා තුළ මේ ආශ්චර්ය අද්භූත කාරණා ඇති වුණේ. නමුත් මේ වෙනකොට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනුවන් පාලා, අපගේ ශාස්ත්‍රඥ වහන්සේ විතරක්ද පිරිනුවන් පෑවේ? එහෙනම් මහරහතන් වහන්සේලා මාර්ගයේ පින්න සාරිපුත්ත මොග්ගල්ලානාදී අසූ මහ ශ්‍රාවක රහතන් වහන්සේලා පිරිනුවන් පාලා, අනෙකුත් රහතන් වහන්සේලා පිරිනුවන් පාලා, රහතන් වහන්සේලා පිරිනුවන් පාලා අපිට දැන් රහතන් වහන්සේලා ලෝකේ දුර්ලභම කාලයක්, මාර්ගඵලලාභින් දුර්ලභම කාලයක්. මේ කාලේ කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්න එපා. ඔව්, මේ ඔහේ ගත කරන හැටි ගත කරන ඔය පංචශීලය රැක්කහම ඇති. එහෙම කියාගෙන යන යුගයකනේ අපි මේ ධර්මයේ කතා කරන්නේ. එහෙනම් මේ කාලේ වඩාත්ම ආශ්චර්ය අද්භූත නැද්ද මේ ගුණ ඇති කර ගැනීම? වඩාත් ආශ්චර්යයි අද්භූතයි මේ ගුණ ඇති කර ගැනීම. ඊළඟට මේ වගේ ගුණ අපි ඇති කර ගන්න ඕනේ. ඊළඟට නිත්‍ය සීලය හැටියට පංචශීලයේ රැකීම පවා ආශ්චර්යයි අද්භූතයි. ඊළඟට පොහෝ දිනවල අෂ්ටාංග උපෝසත සීල ආදී ගුණධර්ම රැකගෙන මනාකොට සීල සම්පන්න වාසය කරනකට ඒවත් අසිරිමත් මේ යුගේ. ඊළඟට දාන ආදී පින්කම් කිරීමේදී, ඊළඟට ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීමේදී ධර්මයේ උදෙසා පමණක් ඇසුරු කිරීම ආශ්චර්යය අද්භූතයි. ඊළඟට ධර්මයේ ශ්‍රවණය කළ තමන් ධර්ම කතාව මනාකොට ධර්මය අහනවා. ඒ ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියන්නේ නැත්තම් තමාතේ ධර්මයේ කියන්නේ ස්වාමීනි මං අසවල් දේශනාවේ අසවල් කරුණු ඉගෙන ගත්තා, අසවල් කරුණු ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ මේ ආකාරයෙන් මේ කරුණ පෙන්වා වදාලා ආශ්චර්යයි අද්භූතයි. ආංගේ කාරණා ඇති කරගන්න ඕනේ. දිවෙන් එක කතාව නම් ඉතින් අපි ඒක අතාරින් මේක කරන්න ගියොත් එම් පැටලි. ඊට පස්සේ කියයි මේ දෙවිවරු ඇවිල්ලා මට දැන් කමට හන්දිනෝ. නම දැන් උඩින් කැයි උපදේශ ගන්නී. එහෙම මාත්‍රික වෙල කියපුවයි ඉන්නේ. ඉතින් එහෙම ඒක අපි අතාරිනු. ඒක උග්ගසිරිතුමාට පුළුවන් වුණාට ඔව් ඒක අපි පටලව ගන්න ඕනේ නැහැ. ඒක එතුමාගේ වාසනාව, ඒ එතුමාගේ පින. ඊළඟට අපි ධර්මමාර්ගයේ ගමන් කළ සංයෝජන දැකලා ඒ සංයෝජන ප්‍රහාණය කරන්න කල්පනා කරන්න ඕන. මොකද පැහැදිලිව අපි දන්නවා මාර්ගඵල ලාභීන් බුද්ධ සමහරට මේ උග්ගසිරිතුමා පිරිනම් පාල නැත්තම් මේ කහගෙන ඉන්නවා බඹලෝනේ. එතුමා ඉන්නේ අවියහ අතප්ප සුදස්ස සුදස්ස යකනිට්ට කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලින් එකක ඇත්තේ. ඒ නිසා මේ එතුමා අද වුණ අහගෙන ඉන්න පුළුවන් මේවා. ඒ නිසා මේ දෙවිවරු ලෝකේ ඉන්නවා. මේ මිනිස් ලෝකයේ තුල මාර්ගයේ දිනු කළා, මාර්ගඵල අවබෝධ කරගත්තු උතුම් මිනිසුන් දෙවියන් අතර ගිහිල්ලා ඉන්නවා. මොකද සමහර දෙවිවරු ඇවිල්ලා
මට මතක හැටියට සක්‍ර දෙවියෝද කොහේද බුදුරජාන් වහන්සේට ඇවිදින් කියා හිටන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙවිවරු අතර ලොකු දිව්‍ය ගෝසාවක් පැතිරෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටින කාලේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැතිරෙන කාලේ දෙව් පිරිස වැඩි වෙනවා. ඇයි දෙව් පිරිස වැඩි වෙන්න හේතුව? මෙහිදී ධර්මයේ හැසිරෙන පිරිස වැඩි වීමෙන් ඒ අය මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා. බුද්ධ ශාසන පරිහානි කාලයේට සම්පූර්ණම දිව්‍ය ලෝක හිස් වෙලා යනවා. දීලුක් දෙවි පිරිස නැති වෙනවා. පරිහානියේ කාලෙට මොකද වෙන්නේ? පිරිනව වෙන තැන. අපාය පිරිනවා. අපාය පිරිනේකට යම රජුළු කල්පනා කරනවා, ආ පිරිහිලා. මේ ඉන්නේ පොලිමට මේ ඉන්නේ. පිරිහිලා. එතකොට අපිට පේනවා, එහෙනම් මිනිසුන් පිරිහීමෙන් නිර්යාදී උපත ලබනවා. දියුණු වීමෙන් දිවි ලෝකාදී උපත ලබනවා. අනික මේකේ වටිනාකම තියෙන්නේ මේ ධර්මයත් එක්ක යන්න ඕනේ. ධර්මේ නැතුව උනත් කෙනෙකුට දිවි ලෝකේ ඉන්න ඉඩ තියෙනවා. පින්පව් විශ්වාස කරගෙන කෙනෙක් සාමාන්‍ය දාන ආදී පින්කම් කරගෙන ඔක්කොම අතහැරලා යනවා. හැබැයි දිවි ලෝකේ ගිහිල්ලා ධර්මය අවබෝධ කර නැත්නම් එයා ඒකෙන් චුත වෙනවා. දැන් අපි මේ වගේ දැන් ඔන්නේ මිනිස් ලෝකෙට ආවා. අපි මිනිස් ලෝකෙට ආවා. මිනිස් ලෝකෙට ආනකට ඔන්න මිනිස් කාමයේ මිනිස් කම් සැප තියෙනවා. මේකට වශයෙන් ගලා ගිහිල්ලා ධර්ම අවබෝධීව අතහැරුව පිරිස ගණනින් කියන්න පුළුවන්ද? කෝටි ගණනින්වත් කියන්න බැරි තරම් විශාල පිරිසක් මිනිස් ලෝකෙට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අතහැරපු අය. එතන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අය මිනිසුන් අතරට ආපු අයගෙන් කීයෙන් කී දෙනාද කරන්නේ? දෙවියන් අතරත් තියෙම ඇත්තේ. දෙවියන් අතරට ගිහලා ඒ සැපේට වසඟ වෙච්ච අය ඇති. නම්තර ධර්ම මෙහෙදි පුරුදු කරලා ගියපු අය ධර්මෙ හිමම යනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේක. අපි මේ ජීවිතේ ගෙවන්න ඕන ධර්ම අවබෝධය කරගෙන මේ ධර්ම මාර්ගේ දියුණු කරගෙන යන්නයි. එතකොට දැන් විශේෂයෙන්ම මේ ධර්මයේ දියුණු කරද්දී මේක දෙවිවරු දන්නවා මේ කියන්නේ ඇත්තද බොරුවක්ද කියලා. මේ ලෝකෙ හංගන්න බෑ නෙවුව. ඉතින් ඒ නිසා මේ වේශාලික උග්ගසිරිතුමාගේ සූත්‍ර දේශනාවෙන් අපට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රද්ධාවන්ත ඉතාම අවබෝධයකින් ජීවත් වෙච්ච මේ ගිහිපිරිස. දැන් අපි දැනගෙන හිටියේ මේ වේශාලික උග්ගසිරිතුමා ගැන අපි විස්තර වශයෙන් දැනගෙන හිටියේ මීට කලින්. අපි දැනගෙන හිටියේ කවුරු ගැනද? අනාථපිණ්ඩික සිරිතුමා. දුන්නා. ඊළඟට විසාකා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා ගිහි පිරිසට, ගිහි පිරිමි ඇත්තන්ට තියෙනවා උපාසක බවට පත් වෙනවා නම් එක්ක වේශාලික උග්ග වගේ වෙන්න. ඒකේ නෑ හත්තාලවක පුත් උග්ග වගේ වෙන්න, එක්ක චිත්ත ගෘහපති වගේ වෙන්න. දැන් මේගොල්ලෝ ගැන අපිට විස්තර යෝනේ. දැන් මෙතුමා හොඳ කෙනෙක්. මේ හොඳ චරිතයක් මේක. මේ වගේ ඉන්නවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කලාතුරකින් ලැබෙන්නේ මේ කාලේ විතරයි. කලාතුරකින් ලැබිච්ච ධර්මයේ ලැබිච්ච කාලේ තමයි ආධ්‍යාත්මික දියුණුවක් අපි ඇති කරගන්න තියෙන්නේ. අපි ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම දැන් මේ අනාගාමි කෙනෙක් ගැන නෙමෙයි කතා කරන්නේ. දැන් අඩු ගණනේ අපිට පුළුවන් වෙන්න ඕනේ සෝතාපන්න වෙන්න. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ගිහි ජීවිතයේ ගත කරමින් අමුදරුවන් පෝෂණය කරමින් බැරිද සෝවාන් වෙන්න? පුළුවන්කම තියෙනවනේ. අඩු ගන්න ඒ තත්ත්වෙට දියුණු කරගන්න එපා. ඒත් පිළිසරණක් නෙමේ ජීවිතයට. ඉතින් ඒ නිසා අපි කවුරුත් අදිටන් කරගනිමු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දුර්ලභ බුදුසසුන ලැබූ මේකල ඒ ධර්මයේ මතුවෙන මේකල අපි මේ නොසෙල්වෙන අචල ශ්‍රද්ධාවට පැමිණිලා සීලාදී ගුණ ධර්ම දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන ආකාරයට යෝනිසව මනසිකාරය යෙදෙමින් අපිත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා. සාදු සාදු සා